ದಿದಾಸ್ ವಿಷಯಾತರ ಹೈವಿನಿ ಮಾಸ ಅಟವೆನಿ ದಿನ ಉದಯ ಸನ ಮುರಳಿ ಓಂ ಶಾಂತಿ ಬಾಬ್ ದಾದಾ ಮಧುಬನ್ ಸಾರಯ ಸುಮಿಯರಿ ದರುವನಿ ಒಬ್ಬಗೆ ಪಾಪೆಯ ನಹೋಸಿವನ್ನೆ ಸಿಹಿಪತ್ ಕಿರೀಮೇ ಸಿಟಿ ಮೆನ್ಯ ಧ್ಯಾನೇಕಟ ಸಮವೆದೀಮೆನ್ ನೋವೇ ಧ್ಯಾನಗತ ವೀಮ ಸತ ಕೀಪೆಯಕ್ ವಟಿನ ಕ್ರೀಡಾವಕ್ ಪಮನಾಯ್ ಎಬವಿನ್ ಧ್ಯಾನಗತ ವೀಮಟ ಕಿಸಿಂದು ಆಶಾವಕ್ ಎತಿಕರ ನೊಗನ್ನ ಪ್ರಶ್ನೆಯ ಮಾಯಾಗೆ ವಿವಿಧ ಸ್ವರೂಪ್ಯಾಂಗೆನ್ ಒಬ್ಬವ ಮುದವಾಗೆ ನೇಮ ಸದಾ ಪಿಯಾ ಒಬ್ಬ ಸಿಯಲು ದೆನಾಟಮ ದೆನ ಅನತುರು ಎಂಗವೀಮ ಕುಮಾಟ ಪಿಡಿತುರ ಸುಮೇಲಿ ದರುವನೆ ಧ್ಯಾನಗತ ವೀಮ ಸದಾ ಕಿಸಿದು ಆಸಾವಕ್ತಬಾನುಗನ್ನ ಜ್ಞಾನೇ ಸಹಯೋಗಾವ ಧ್ಯಾನಗತ ವೀಮ ಸಮಗ ಕಿಸಿದು ಸಂಬಂಧಕಮಾಜ್ಞತ ಪ್ರಧಾನತಮದೆಯ ಇಗಣಿಮಾಯಿ ಸಮಾರು ಧ್ಯಾನಗತ ವೀಮೆಸೆ ಪವಸಾಯ ಮಮ ಮಾತುಲಟ ಅತುಲೂನಾ ಹೋ ಬಾಬಾ ಮಾತುಲಟ ಅತುಲೂನಾ ಏಸಿ ಅಲ್ಲಟ ಮೊಬೈತ ಪ್ರವೇಶಂಬಿಯುತು ಮಾಯಾಗೆ ಸೂಕ್ಷ್ಮ ಸಿತು ವಿಲಿಯ ಮಾಯಾ ಬೋಧರು ಅಂತುಲಟ ಅತುಲುವಿ ಓನ್ ಲವ ವೆರದಿ ಕ್ರಿಯಾ ಸಿದು ಕರವಾಯಿ ಇಬವೀನ್ ಧ್ಯಾನಗತ ವೀಮಟ ಕಿಸಿಂದು ಆಸಾವಕ್ತಬಾ ನೊಗನ್ನ ಓಂ ಶಾಂತಿ ಮಿಹಿರಿತಮ ಆಧ್ಯಾತ್ಮಿಕ ದರುವೆನಿ ಎಕ್ ಪಸಕ ಭಕ್ತಿಯ ಅನೇಕ ಪಸಕ ಜ್ಞಾನೆಯ ತಿಬ್ಬೆನ ಭವ ಒಬ್ಬ ವಾಟ ಹಾಗೇನ ತಿಬ್ಬೆ ಬಹುಸೇನ್ ತಿಬ್ಬೆನ ಅತರ ಭಕ್ತಿಯ ತಿಬೆನ ಅತರ ಒಬ್ಬಟ ಗಣ್ಯಮಟ ಬಹೋ ಮಿನಿಸುನ್ ಸಿಟಿ ಆಗಮಿಕ ಪತ ಪೊತ್ತಮೇನ್ಮ ಮನುಷ್ಯ ಅಂದ ಒಬ್ಬಟ ಏ ಉಗನ್ವಾಯ್ ಮೇ ಕಿಸಿದು ಆಗಮಿಕ ಗ್ರಂಥ ನೊಮತಿ ಅತರ ಎ ಮನುಷ್ಯ ನೊವೆ ನೀವು ಜೀವಾತ್ಮೆಯಂಟ ಉಗನ್ವಮಿನ್ ವಿಸ್ತರ ಕರಾನ್ನೇ ಏಕಾಯನ ಆಧ್ಯಾತ್ಮಿಕ ಪಿಯಾಯ್ ಸ್ಯಾಮದೆ ಆತ್ಮ ಧಾರಣೆ ಕರಗಾನ್ನೆ ಜೀವಾತ್ಮೆಯಾಯ್ ಕರ್ಮ ಪಿಯ ಕರ್ಮಾತ್ಮ ಜೀವೇತ ಸಿಯಲು ಜ್ಞಾನೆಯ ತಿಬೆ ತಾನದೇ ಆತ್ಮ ಧಾರಣೆ ಕರಗಾನೆ ಜೀವಾತ್ಮಯ ಉಪತ್ತಿಸಿಯಾತರೆ ಚಕ್ರ ಪಿಲಿಬಂದ ಜ್ಞಾನೆಯ ಊಟ ತಿಬಿನಾತರ ಸುವದರ್ಶನ ಚಕ್ರಧಾರಿ ಲೆಸ ಹುವ ಹೆಂದಿನ್ವಿಯ ಹೆಕ್ಕೇದ ಮೇನಿಸಾಯಿ ಓದರು ಅನ್ವನ ಅಪವ ಸುವದರ್ಶನ ಚಕ್ರಧಾರಿ ಬವಟ ಪತ್ಕರವನವ ಬಾಬಾ ಬ್ರಹ್ಮಾಗೆ ಸಿರುರ ತುಲ ಸಿಟಿನ ನಿಸಾ ಓಹುದ ಬ್ರಹ್ಮನೆಯ ಕ್ಲೇಸ ಹೆಂದಿನ್ವಿಯ ಹೆಕ ಓಹುಗೆ ದರುವನ್ವ ನಾಪದ ಬ್ರಹ್ಮನೆಯನ್ವಿ ಇನ್ ಪಾಸುವ ದೇವತಾವನ್ವಿ ಪಿಯಾದನ್ವಿಹಿಯ ಸುಂಗೆನ ಒಬ್ಬಟ ಸಿಹಿಪಾತ್ ಕಿರೀಮೇ ವಂದನಾ ಗಮನ ಉಗನ್ವಾಯಿ ಮೆಹಿ ಹತ ಯೋಗಾವ ಇಲಿಬಂದ ಪ್ರಶ್ನೆಯಾಗ ನೆತ ಏ ಮಿನ್ನಿಸುನ್ ಹತ ಯೋಗಾವ ತುಲಿನ್ ಧ್ಯಾನ ಗತಯಕ್ಕ ಸಮವೆದಿ ಏ ಲೋಕುದಯಾಗ ನೋವೇ ಧ್ಯಾನಗತ ವೀಮೆ ಶ್ರೇಷ್ಠತ್ತಯಾಗ ನೆತ ಧ್ಯಾನಗತ ವೀಮ ಸತ ಕಿಹಿಪ್ಯಾಗ ಪಮನ ಕ್ವಾಟಿನ ಕ್ರಿಯಾವಕಿ
ඒ මිනිසුන් හත යෝගාව තුළින් ධ්‍යානයේ සමවැදේ. ධ්‍යානගත වීමේ ශ්‍රේෂ්ඨත්වයක් නැත. ඔබ ධ්‍යානගත වන බව කිසි කෙනෙකුට නොකිව යුතුයි. මන්ද විදේශ රටවල සෑම තැනකම මිනිසුන් ධ්‍යානගත වෙයි. ධ්‍යානගත වීමෙන් ඔවුන්ට යහපතක් සිදුවන්නේ නැති අතර ඔබට යහපතක් අත්වන්නේද නැත. ධ්‍යානගත වීම තුළ සිහිපත් කිරීමේ වන්දනා ගමන හෝ කිසිදු දැනුමක් නොමැති බව වැටහීම බාබා ඔබට ලබා දී තිබේ. ධ්‍යානගත වන අය කිසිසේත් ධ්‍යානයට ඥානයට සවන් නොදෙන අතර ඔවුන්ගේ පාපයන් පිලිස්සී යන්නේද නැත. ධ්‍යානගත වීමට වැදගත්කමක් නැත. දරුවන් යෝගාවේ සිටි. නමුත් එය ධ්‍යානගත වීම ලෙස හැඳින්වන්නේ නැත. සිහිපත් කිරීමේ සිටීමෙන් ඔබගේ පාපයන් අහෝසි වෙයි. ධ්‍යානගත වීමෙන් පාපයන් අහෝසි නොවේ. බාබා ඔබට අනතුරු අඟවයි. දරුවනේ, ධ්‍යානගත වීමට කිසිදු උනන්දුවක් ඇති කර නොගන්න. ඒ විනාශ කාලය වන විට ඒ සන්‍යාසීන් ආදීන්ට දැනුම ලැබෙන බව ඔබ දන්නවා. ඔබ නොකඩවා ඔවුන්ට ආරාධනා කරන නමුත් මෙම ඥානය ඔවුන්ගේ කලසට බුද්ධියට විගසින් ඇතුළු නොවේ. ඔවුන් ඉදිරිපිට විනාශය දකින විට ඔවුන් පැමිණේ. මරණයේ පැමිණීමට ඉතා ආසන්න බව එවිට ඔවුන්ට වැටහේ. ඊළඟාවන බව ඔවුන් දකින විට ඔවුන් ඔබ විශ්වාස කරයි. ඔවුන්ගේ කොටස තිබෙන්නේ අවසානයේය. ඔබ පවසන්නේ විනාශය දැන් ඉතා ආසන්න බවත් මරණය පැමිණිය යුතු බවත්ය. ඒ මිනිසුන් සිතන්නේ ඔබ බොරු කියන බවය. ඔබගේ ගස වැඩෙන්නේ ඉතා සෙමින්ය. ඔබට තිබෙන්නේ සන්‍යාසීන්ට මෙය පැවසීම පමණයි. පියා සිහි කරන්න, ඔබගේ දෑස් රසා නොතැබිය යුතු බවත් පියා විස්තර කර දී තිබේ. ඔබගේ දෑස් දැන් වැසී තිබෙන්නේ නම් ඔබ පියාව දකින්නේ කෙසේද? අප ජීවාත්ම වන අතර අප පරම පියා පරමාත්ම ජීවය ඉදිරියේ අසුන්ගෙන සිටිනවා. ඔබව නොපෙන්නෙන නමුත් අපගේ බුද්ධිය තුළ මෙම ඥානය තිබේ. මෙම සිරුරේ ආධාරය ඇතුව පරම පියා පරමාත්ම ජීවය අපට උගන්වන බව ඔය දරුවන්ට වැටහෙනවා. ධ්‍යානගත වීම ආදිය පිළිබඳ ප්‍රශ්නයක් නැත. ධ්‍යානගත වීම මහා ලොකු දෙයක් නොවේ. භෝග පිළිගැන්වීම ආදිය නාටකයේ නියම වී ඇත. ඔබ ධ්‍යානගත වන පණිවිඩකරුවන් සේවකයන් වී භෝග පිළිගන්වා ආපසු පැමිණේ. ඒ වැදගත් මිනිසුන්ට ආහාර බෙදන සේවකයන් වැනිය. ඔබත් ගොස් දේවතාවන්ට බෝ පුදන සේවකයන්ය. ඔබුන් ඔවුන් සුරංගනාවන්ය. ඔබ එහිදී මමා සාභා බව දකි. එම අංග සම්පූර්ණ පිළිරුව ඔබගේ අරමුණ සහ ඉලක්කයයි. ඔවුන් එවන් සුරංගනාවන් බවට පත් කළේ කවුරුන් විසින්ද? ධ්‍යානගත වීම මහා ලොකු දෙයක් නොවේ. ශිව බාබා ඔබට මෙහි උගන්වන සේම එහිදීද මෙම කෙනාගේ මාර්ගයෙන් ශිව බාබා යමක් විස්තර කරයි. සූක්ෂම කලාපේ සිදුවන්නේ කුමක්ද කියා ඔබ දැන සිටිය යුතුයි. නමුත් ඔබ ධ්‍යානගත වීම ආදියට කිසිදු වැදගත්කමක් ලබා නොදිය යුතුයි. ධ්‍යානගත වීම සිදුවෙන ආකාරය පෙන්වා දීමත් ළමා අවදියේ හැසිරීමකි. බාබා සියලු දෙනාට අනතුරු අඟවයි.
ධ්‍යානගත නොවන්න. මායාද බොහෝ විට එහිදී මැදිහත් වෙයි. මේ නිසා සෑම කල්පයේදීම පැමිණ ඔබට උගන්වන අධ්‍යයනයකි. ඒ දැන් සංගම් යුගයයි. ඔබව මාරු කර හැරිය යුතුයි. ඔබ නාටක සැලසුමට අනුව ඔබගේ චරිත කොටස් රඟපාමින් සිටී. ඔබගේ චරිත කොටස්වල වර්ණනාව තිබේ. පියා පැමිණ නාටකයට අනුව ඔබට උගන්වයි. ඔබ එක්වරක් පියා සමග ඉගෙනගෙන අනිවාර්යෙන් මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් බවට පරිවර්තනය විය යුතුයි. ඔය දරුවන්ට මෙහි බොහෝ සතුට තිබේ. අප දැන් පියා මෙන්ම නිර්මාණයේ මුල මැද සහ අවසානයේ දන්නවා. ඔබට පියාගෙන් ඉගැන්වීම ලැබීම ගැන ඔබ බොහෝ සතුටට පත්විය යුතුයි. ඔබ ඉගෙන ගන්නේ නව ලෝකයට යාමටයි. ඒ දේවතාවන්ගේ රාජධානිය බැවින් ඔබ නිසකවම ඉගෙන ගත යුත්තේ වඩාත්ම සුබදායක සංගම් යුගයේදීය. ඔබ මෙම දුකින් මිදී ඉන්පසුව සතුට වෙතට යයි. මෙහි ඔබ තමෝ ප්‍රදාන් බැවින් ඔබට රෝග ආදිය වැළඳෙයි. මේ සියලුම රෝග අවසන් වීමට යනවා. ධ්‍යානගත වීම ආදිය සමග සම්බන්ධකමක් නැති ඉගෙනුම ප්‍රධානතම දෙයයි. එය මහලොකු දෙයක් නොවේ. බොහෝ ස්ථානවල ඇතමුන් ධ්‍යානගත වී මමා හෝ බාබා පැමිණි බව පවසයි. පියා පවසන්නේ ඒ සියල්ලෙහි වැදගත්කමක් නැත. පියා විස්තර කරන්නේ එක දෙයක් පමණයි. ඔබ කල්ප භාගය ශරීර අවධානයෙන් සිට ඇත. දැන් ජීව අවධානයට පත්වී පියා සිහි කරන්න. එවිට ඔබගේ පාපයන් අහෝසි වෙයි. මේ සිහිපත් කිරීමේ වන්දනා ගමන ලෙස හැඳින්වේ. ඒ යෝගාව ලෙස හැඳින්වීමෙන් ඒ වන්දනා ගමනක් බව ඔබට ඔප්පු කළ නොහැක. ඔය ජීවාත්ම මෙහි සිට ගොස් තමෝ ප්‍රධාන බවින් සතෝ ප්‍රධාන විය යුතුයි. ඔබ දැන් සිටින්නේ වන්දනා ගමනීය. ඔවුන්ගේ යෝගාව තුළ කිසිදු වන්දනා ගමනක් නැත. හත යෝගීන් බොහෝසෙයින් සිටී. ඒ හත යෝගාව වන අතර එය පියාව සිහිපත් කිරීමය. පියා පවසන්නේ මිහිරිතම දරුවනි තමන් ජීවාත්ම බව සලකන්න. වෙනත් කිසිම කෙනෙක් කිසිදා මේ ආකාරයට විස්තර නොකරයි. මෙය අධ්‍යයනයකි. ඔබ පියාගේ දරුවෙක් වන විට ඔබ ඔහු සමග ගෙන ගත යුතු අතර ඒ සමගම අන් අයට ඉගැන්විය යුතුද වනවා. බාබා පවසන්නේ කලාගාර විවෘත කරන්න. එවිට මිනිසුන් ඉබේටම පැමිණෙයි. එවිට ඔවුන්ට ආරාධනා කිරීමට ඔබ කරදර විය යුතු නැත. ඔවුන් මෙසේ කියයි. මේ ඥානය ඉතා හොඳයි. අපමින් පෙර කිසිදාය ආසා නැත. මෙහිදී ඔබගේ චරිතය හැඩ ගැසෙනවා. ප්‍රධානම දේ පාරිශුද්ධත්වයයි. කැළඹීම් ඇතිවන්නේ එය නිසයි. බොහෝ දෙනෙක් තවමත් මෙයින් අසමත් වෙයි. ඔබගේ ස්ථිතිය කෙබඳු වන්නේ දෙයත් මේ ලෝකයේ සිටින අතර ඔබය නොදකි. පියෙක් නව නිවසක් තනන විට සියලු දෙනාගේම බුද්ධි නව නිවසට ඇදී යනසේම කනබොන විටදී සියලු දෙනාගේම බුද්ධිය නව නිවසට ඇදී යනසේම
කනබොන විටදී ඔබගේ බුද්ධිය එම දිසාවේ තිබිය යුතුයි. නවලෝකයේ දැන් නිර්මාණය වෙමින් තිබෙන අතර අසීමිත පියා අසීමිත නිවස ගොඩනගනවා. අපි දෙව්ලොව වැසියන් වීමට උත්සාහ දරන බව ඔබ දන්නවා. චක්‍රය දැන් අවසන් වී ඇත. අප දැන් නිවහනට ගොස් ඉන්පසුව දෙව්ලොව යා යුතුයි. එබැවින් එසේ කිරීමට අප අනිවාර්යයෙන්ම පිවිතුරු විය යුතුයි. ඔබ සිහිපත් කිරීමේ වන්දනා ගමන තුලින් පිවිතුරු විය යුතුයි. බාධක තිබෙන්නේ සිහිපත් කිරීමේ වන අතර ඔබ සටනක් කළ යුත්තේ මෙයටයි. ඉගෙන ගන්නා විට සටනක් පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඉගෙනීම ඉතා සරලයි. උපසත් 84 චක්‍රය පිළිබඳ ඥානය ඉතා පහසුයි. නමුත් තමන් ජීවාත්මයක් බව සලකා පියා සිහි කිරීමට උත්සාහයක් අවශ්‍යයි. පියා පවසන්නේ සිහිපත් කිරීමේ වන්දනා ගමන අමතක නොකරන්න. අඩුතරමින් පැය 8ක්වත් අනිවාර්යෙන් පියා සිහිපත් කරන්න. ඔබගේ ශරීරය ඔබගේ ශාරීරික ජීවිකාව වෙනුවෙන්ද ඔබ ක්‍රියා සිදු කළ යුතුයි. ඔබට ටිකක් නින්දද අවශ්‍යයි. මේ පහසු මාවතක්. ඔබට නොනිදා සිටීමට කියන්නේ නම් ඒ හත යෝගාව වෙයි. හත යෝගින් බොහෝ සිටී. පියා පවසන්නේ මේ දිසාවේ ඇති කිසි දෙයක් නොබලන්න. ඒ කිසිදු සිතක් නොමත. බොහෝ මිනිසුන් හත යෝගාව ආදී උගන්වයි. ඒ සියල්ල මනුෂ්‍යයන්ගේ උපදේශය. ඔබ ජීවාත්ම වන අතර සිරුරක්ගෙන වෛද්‍යවරයෙක් ආදිය වීමෙන් තම චරිත කොටස රඟපාන්නේ එක් එක් ජීවාත්මයයි. කෙසේ වෙතත් මිනිසුන් ශරීර අවධානයට පත් වී මෙසේ සිතයි. මම අහවලාය. ඔබ ජීවාත්මයක් බවත් පියාද ජීවාත්මයක් බවත් දැන් ඔබගේ බුද්ධිය තුළ තිබේ. මේ කල පරම පියා ඔබට උගන්වනවා. ජීවාත්ම පරමාත්ම ජීවයෙන් බොහෝ කලක් වෙන්ව සිටි බව සිහි කරන්නේ ඒ නිසයි. ඔබට සෑම කල්පයකදීම ඔහුව මුණ ගැසුණා. ලෝකයේ ඉතිරි සියලු දෙනාම තමන් ශරීර බව සලකමින් ශරීර අවධානයෙන් උගන්වා ඉගෙන ගන්නා අතර ඔබ ඉගෙන ගන්නේ තමන් ජීවාත්ම බව සලකමින්ය. පියා පවසන්නේ මා උගන්වන්නේ ඔය ජීවාත්මයන්ටයි. මිනිස්චකරුවන් නීතිඥන් ආදී වන්නේ ජීවාත්මයි. ඔය ජීවාත්ම පිවිතුරු සහ සතෝ ප්‍රධානව සිටියා. ඔබගේ පසුව ඔබගේ චරිත කොටස් රඟපාන අතර ඔබ සියලු දෙනාම දැන් අපවිත්‍ර වී ඇත. ඔබ කන්නලව් කරන්නේ මේ නිසයි. බාබා පැමිණ අපව පිවිතුරු ජීව බවට පත් කරන්න. පියා පිවිතුරුයි. ඔබ මේවා ධාරණය කරගන්නේ ඔබ මෙම දේවල්ට සවන් දෙන විට පමණයි. දරුවන් මෙම දේවල් ධාරණය කරගන්නා විට ඔබ දේවතාවන් බවට පත්වනවා. මෙම දේවල් අලුත් නිසා මේවා වෙනත් කිසිවෙකුගේ බුද්ධිය තුළ සනිටුහන් වන්නේ නැත. මේ ඥානය වන අතර එය භක්තියයි. ඔබත් භක්තිය සිදු කරන අතර ශරීර අවධානයට පත්වනවා. පියා පවසන්නේ දරුවනේ දැන් ජීවාත්ම අවධානයට පත්වන්න. මෙම සිරිර තුළින් පියා උගන්වන්නේ ජීවාත්ම වන අපටයි. සියලුම ජීවාත්මයන්ගේ පියා පරම පියා ඔබට උගන්වන්නේ මේ කාලයේදී පවනක් බව නැවත නැවතත් සිහියේ තබා ගන්න. මෙම සංගම් යුගයේ හැර
ඔහුට නාටකයේ කිසිම කාලයක චරිත කොටසක් නැත. පියා නැවත නැවතත් මෙසේ පවසන්නේ ඒ නිසයි. මිහිරිතම දරුවනි, තමන් ජීවාත්ම යන විශ්වාසය ඇති කරගෙන පියාව සිහිපත් කරන්න. මේ ඉතා උසස් වන්දනා ගමනකි. ඔබ නගින්නේ නම් ඔබට දෙව්ලෝ මිහිරියාව රස විඳිය හැක. පාපේට වැටීමෙන් ඔබ මුළුමනින්ම තැලි පොඩි වී යයි. ඒ වුවත් ඔබ දෙව්ලොව යන නමුදු ඔබගේ තත්ත්වය ඉතා පහත් වෙයි. රාජධානියක් ස්ථාපිත කෙරෙනවා. එහි පහත් තත්ත්වයක් ඇති අයද අවශ්‍ය වනවා. සෑම කෙනෙක්ම ඥාන මාර්ගය අනුගමනය නොකරයි. ඔවුන් එසේ කළේ නම් බාබාට බොහෝ දරුවන් හමුවනු ඇත. ඔහු ඔවුන්ව සොයාගත්තත් ඒ කෙටි කාලයකට පමණයි. ඔය මවරුන්ව බොහෝ වර්ණනා කෙරෙනවා. මෙවන් කියමනකි, මවරුන්ට නමස්කාර වේවා. ඇය බොහෝ සේවය කළ බැවින් ජගදම්මා වෙනුවෙන් විශාල මේලාවක් පැවැත්තේ. බොහෝ සේවය කරන අය මහා රජවරුන් බවට පත්වේ. දිල්වාලා දේවාලයේ තිබෙන්නේ ඔබගේ සිහි වටනයි. ඔය දියණියන් බොහෝ රජවරුන් බවට පත්වේ. ඔබ ආහාර පිළියෙල කරන විට සිහිපත් කිරීමේ අසුන්ගෙන ආහාර බොහෝ පිවිතුරු කළ යුතුයි. ඔය දියණියන් බොහෝ කාලය සොයාගත යුතුයි. එවිට ඔබය පිළිගන්වන අයගේ හදවත්ද පිරිතුරු වෙයි. එවන් ආහාර ලැබෙන අය සිටින්නේ ඉතා ටික දෙනකි. ඔබගෙන් විමසන්න එය කෑමට ගන්න අය එය කෑවිගසින් ඔවුන්ගේ හදවත් මෙලෙක්වන අන්දමට මා ශිව බාබාගේ සිහිපත් කිරීමේ හිඳ ආහාර පිසිනවාද? ඔබ නැවත නැවතත් සිහිපත් කිරීමේ සිටීමට අමතක කරයි. බාබා පවසන්නේ ඔබ තවම කලා දාසයක් පිරිපුන් වී නැති බැවින් ඔබගේ අමතක වීමද නාටකයේ නියම වී තිබේ. ඔබ අනිවාර්යෙන් අංග සම්පූර්ණ විය යුතුයි. පුරහඳ බොහෝ දීප්තිමත් වන අතර පසුව ඒ රේඛාවක් පමණක් දක්වා අඩුවේ. ඒ සම්පූර්ණයෙන් අඳුරු වී පසුව සම්පූර්ණයෙන් දීප්තිමත් වෙයි. ඔය ජීවාත්ම එම පාපයන් ආදී අතහැර නොකඩවා පියා සිහිපත් කරන්නේ නම් ඔබ අංග සම්පූර්ණ වෙයි. ඔබට අධිරාජ්‍යවරුන් වීමට අවශ්‍ය නම් නමුත් සෑම කෙනෙකුටම එය විය නොහැක. සෑම කෙනෙක්ම උත්සාහ දැරිය යුතුයි. සමහරු කිසිසේත්ම උත්සාහ නොදරන අතර මෙසේ පැවසෙන්නේ ඒ නිසාය. ඇතුන් පිට යන්නන් අශ්වරෝහකයන් සහ පාබල සේනාව මහා රතීන් සිටින්නේ ටික දෙනකි. පුරවැසියන් සහ සොල්දාදුවන් තරමටම අනදෙන නිලධාරීන් සහ මේජර්වරුන් නොමැත. උප අතරේද අනදෙන නිලධාරීන් මේජර්වරුන් සහ කපිතාන්වරුන් සිටි. පාබල සේනාවද සිටි. මේ ඔබගේ ආධ්‍යාත්මික සේනාවයි. සෑම දෙයක්ම රඳා පවතින්නේ සිහි කිරීමේ වන්දනා ගමන මතයි. ඔබට බලය ලැබෙන්නේ මෙය තිබීමෙන්ය. අදෘශ්‍යමාන සටන්කාමී ඔබයි. ඔබ පියා සිහි කිරීමෙන් ඔබගේ පාපයන් කුණු කසල පිලිසී යයි.
පවසන්නේ ඔබට ඔබගේ ව්‍යාපාර ආදිය කළ හැක. නමුත් පියා සිහි කරන්න, ඔබ උපතින් උපතට ඒ කායන ආදරවන්තයාගේ පෙම්වතුන් වී ඇත. දැන් ඔබට එම ආදරවන්තයාව හමු වී ඇති බැවින් ඔබ ඔහු සිහි කළ යුතුයි. පෙර ඔබ ඔහු සිහි කළ නමුත් එමගින් ඔබගේ පාපයන් අහෝසි වූයේ නැත. ඔබ මෙහිදී තමෝ ප්‍රධාන බවින් සතෝ ප්‍රධාන විය යුතු බව පියා ඔබට පවසා තිබේ. මෙසේ විය යුත්තේ ජීවාත්මයන්ය. උත්සාහ දරමින් සිටින්නේ ජීවාත්මයන්ය. ඔබ මෙම එක උපතේදී බොහෝ උපත් ගණනාවක අපද්‍රව්‍ය ඉවත් කළ යුතුයි. මේ මරණීය දේශයේ අවසන් උපත වන අතර ඉන්පසුව ඔබ අමරණීය දේශයට යා යුතුයි. පිරිතුරු නොවී ජීවාත්මයන්ට යා නොහැක. සියලු දෙනාගේ කර්ම ගිනුම් පිය විය යුතුයි. එවිට ඔබ දඬුවම් අත්විඳින්නේ නම් ඔබගේ තත්ත්වය අඩුවේ. දඬුවම් අත් නොවිඳින අය මාලාවේ පබුලු අට බව කියයි. මැණිගල් නවයක මුදු සාදයි. ඔබට එසේ වන්නට අවශ්‍ය නම් පියා සිහිපත් කිරීමට ඔබ බොහෝ උත්සාහ දැරිය යුතු වෙනවා. අච්චා සුමේදී ආදරණීය, බොහෝ කාලයක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව පියා බාබ් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණේ සඳහා සාරාංශය. 1. සංගම් යුගයේදී තමන්ව මාරු කර හරින්න. සංගම් යුගයේදී තමන්ව මාරු කර හරින්න. ඉගෙන ගැනීමෙන් සහ පාරිශුද්ධත්වය ධාරණය කර ගැනීමෙන් ඔබගේ චරිතය හදාගන්න. ඉගෙන ගැනීමෙන් සහ පාරිශුද්ධත්වය ධාරණය කර ගැනීමෙන් ඔබගේ චරිතය හදාගන්න. ධ්‍යානගත වීම ආදියට කිසිදු උනන්දුවක් නොදක්වන්න. ධ්‍යානගත වීම ආදියට කිසිදු උනන්දුවක් නොදක්වන්න. 2. ඔබගේ සිරුරේ ජීවිකාව වෙනුවෙන් ක්‍රියා කරන්න. නමුත් ටිකක් නිදා ගැනීමද කරන්න. මන්ද මේ හත යෝගාව නොවේ. කෙසේ වෙතත් ඔබ සිහිපත් කිරීමේ වන්දනා ගමන කිසිම විටක අමතක නොකළ යුතුයි. එය කෑමට ගන්නා අයගේ හදවත් පිවිතුරු වනසේ ආහාර පිළියල කර එය අන් අයට බෙදන විට යෝග්‍යුක්තව රැඳී සිටින්න. 3. ඔබට ස්වාමියෙක් වී ඔබේ සියලු බලයන්ගෙන් ජය ලබත්වා. ඔබ රාජ ඍෂි කෙනෙකු වී ඔබටම ස්වාමියෙක් වී ඔබගේ සියලු බලයන්ගෙන් ජය ගනිත්වා. ඔබේ ඉන්ද්‍රිය ජයගත්තකු වීම පහසු නමුත් ඔබේ මනස බුද්ධිය සංස්කාර වන ඔබේ සියලු බල ජය ගැනීමට සියුම් පුහුණු වීම අවශ්‍ය වේ. යම් අවස්ථාවක ඔබට අවශ්‍ය වන සංස්කාරයක් හෝ සිතුවිල්ලක් පහසුවෙන් අනුගමනය කිරීම ඔබේ සියුම් බලයෙන් ජයග්‍රාහීයයි කියනු ඇත. ඒ රාජ ඍෂි කෙනෙකුගේ අවස්ථාවයි. ඔබ ඔබේ සිතීමේ ශක්තියට වහාම අවධානය යොමු කර
न लेस निरोग कराने नाम रजुगे अनशनिकव ये आकारेन पिलिपैदीम तमागेम प्रवीने कुवीमे लकुनाय मेय पुहुनुवीमेन ओब अवसान प्रश्न पत्रे समर्थनु एत पाठय सेवे किरीमेन ओबट लबिन आशीर्वाद सियल्लटम वडा वटिना त्यागेकी सेवे किरीमेन ओबट लबिन आशीर्वाद सियल्लटम वडा वटिना त्यागेकी ओम शांति।